And now, live at 7. ආයුබෝවන් සුබරුදු විලසම දවසම විමසන සර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ෆාටිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ජනපති ඉරාන සංචාරය කරඹයි. අගමැති දකුණේ අනාගත සංවර්ධන සැලසුම හෙළි කරයි. අද තිබුණේ එක වෙළඳ කලාපයක් වෙනුවට මේ වටේ වෙළඳ කලාප දෙකයි සංචාරක කලාපයක් එනවා. කුරුඳු කර්මාන්තයේ නගා සිටුවීමට ඇමති මංගලගේ අවධානය. දිවයිනපුරා පොලිස් මෙහෙයුමකින් අපරාධකරුවන් රැසක් කොටුවේ. විදුලි බිලත් ඉහළ යයිද? දැඩි කුතුහලයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි වඩාත්ම හොඳ තීරණ හැම විටම ඉන්නවා කියන එක මට කියන්න පුළුවන්. ප්‍රථම පුවත ඔබ වෙතගෙන එන්නේ ඉන්ධන මිල ඉහළ යාම කැන්දන ගැටලු ගාන අපමණයි මේ වෙද්දිත් ත්‍රිරෝද රථවලට කන්ටේනර් රථවලට ඇතුළු තවත් බොහෝ දේවලට ඉන්ධන මිල ඉහළ යාම ඍජුව සහ ප්‍රබලව බලපා අවසානයි ඉන්ධන මිල ඉහළ යාම නැමැති ගහෙන් වැටුණු මිනිහාට විදුලි බිල ඉහළ යාම නැමැති ගොනත් අනීද කියලායි අපි අද මුලින්ම හොයලා බලන්නේ මෙරට දෛනික විදුලි අවශ්‍යතාවෙන් 145ක් ගල්ලඟුරු වලින් සහ 115ත් 20ත් අතර ප්‍රතිශතයක් ජල විදුලිය මගින් ජාතික විදුලි පද්ධතියට එක් වෙනවා. 130කට ආසන්න ප්‍රතිශතයක් දෛනිකව ජාතික විදුලි පද්ධතියට එක්වන්නේ ඩීසල් සහ දැවි තෙල් මගින්. එන් ඩීසල් සහ දැවි තෙල් ලංකා කණ්ඩි තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගන්න ලබනවා. විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ පැවසුවේ මෙරට ඉන්ධන බලාගාරවලට කණ්ඩි තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා ගන්නා දැවි තෙල් සඳහා එම සංස්ථාවට රුපියල් කෝටි 6000ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ඇති බවයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහළ යෑමත් සමග විදුලි බල මණ්ඩලයේ විදුලි උත්පාදන වියදමට එය අහිතකර ලෙස බලපානු ඇති. ඒ අනුව ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ඉදිරියේදී විදුලි මිල ඉහළ යාමක් වේද යන්න අප සොයා බැලුවා. අද කටුනායක දීපැවති උත්සවයේදී අපේ ඉගෙන විමසා බැලුවේ විශේෂ භාර අමාත්‍යවරයාගෙනුයි. තෙල් මිල ඉහළ යාමත් සමගම විදුලි බිල ඉහළ දැමීමේ සූදානම්ක් තිබෙනවද? දැනට එහෙම නැහැ. ඇත්තෙන්ම අපි හැම විටකම මේ රටේ පාරිභෝගික ජනතාවට ඕන් පිළිබඳ උපරිම සැලකිල්ලෙන් තමයි අපේ බිල අපි තීරණය කරන්නේ. අපිට විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරගන්න ඕනේ. එහි තියෙන වියදම් තුලනය කරගන්න ඕනේ. සියලු අභියෝගත් එක්ක අපි කටයුතු කරනවා. නමුත් අපේ උත්සාහය විශේෂයෙන්ම අපේ අඩුවා දැම්ලාබි පාරිභෝගිකයන්ට අපහසුයක් නොවන විදිහට මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න. දැඩි කුතුහලයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි වඩාත්ම හොඳ තීරණ හැම විටම ඉන්නවා කියන එක මට කියන්න පුළුවන්. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ඉරානය බලා පිටත්ව ගියා. මෙම රාජ්‍ය සංචාරයේ අරමුණ දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය සංචාරයට එක්වන්නේ ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතාගේ නිල ආරාධනාවකට අනුවයි. මේ සංචාරයේදී දෙරටේ වෙළඳ හා ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු කරනවා. ඊට අදාළව ඉරානයේදී ආයෝජන සමුළුවක්ද පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන අග්‍රාමාත්‍යවරයා අතර නිල හමුව හෙට පැවැත්වෙනවා. එහිදී දෙරටේ ආර්ථික හා වෙළඳ සම්බන්ධතා පුළුල් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතයි. මේ සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන පාර්ලිමේන්තුවේද චාරිකාවක නිරත වන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා. ඉරානයේ සැලකෙන්නේ පෙට්‍රෝලියම් හා ස්වභාවික වායු ක්ෂේත්‍රයේ බලවතෙකු ලෙසයි. ශ්‍රී ලංකාවේද වායු ශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කර ඇති ඉරානය මෙරට ග්‍රාමීය සංවර්ධනය සඳහාද සිය දායකත්වය ලබා දී තිබෙනවා. දකුණ සංවර්ධන ලකුණ තවත් මුහාත් කරන සලකුණු කිහිපයකට අද සටහන් තැබුණා. ඒ වෙනුවෙන් අද දකුණු පළාතේ සංවර්ධනය තවත් සලකුණු කරන්නට අගමැතිතුමත් සහභාගී වුණා. එතනදී දකුණ සංවර්ධනය කරන්නට හෙට දවසේදී සිදු කරන තවත් මෙහෙවර ගැනත් අගමැතිතුමා අනාවැකි පළ කළා සහ බලාපොරොත්තු තැබුවා. දකුණු පළාතේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව කිහිපයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එක් වුණා. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදී. එහිදී දකුණ දියුණු කිරීමේ සිය සැලසුම් පිළිබඳවත් අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කළා. දැන් පරීක්ෂා කරගෙන යනවා තව අක්කර 400ක විතර සංචාරක කලාපයක් ඇති කරන්න කොග්ගල.
ඒකත් විශාල සංචාරක කලාපයක් එනවා එහෙනම් අද තිබුණේ එක වෙළඳ කලාපයක් වෙනුවට මේ වටේ වෙළඳ කලාප දෙකයි සංචාරක කලාපයක් එනවා දැන් කොහොම හරි ස්ථාවරභාවයක් ඇති කරගෙන මේ සංවර්ධන ඉදිරියට ගෙනියන්න මේ වැඩ කොටස් අපි දැන් ආරම්භ කරන්න යනවා අක්මීමන ප්‍රාදේශීලිකම් කාර්යාලය සඳහා ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණයේද අද මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණා දැන් අපි කොහොම හරි ඒ ගාලු ප්‍රදේශයේ දියුණු කරන්න දකුණ දියුණු කරන්න පියවර අරගෙන තියෙනවා ගාලු නගරය තුල සංචාරක වෙළඳ සංකීර්ණ වලට චොදව ගන්න පුළුවන් මං හිතන අක්කර 25ක් 30ක් විතර 30ක් හොයාගෙන තියෙනවා जातिक कुरुंद सतियत समकामीव मातर नूपे प्रदेशे विशेष प्रदर्शनयक संविधान कर तिबुना में अवस्थावट अमात्य मंगल समरवीर महता सह अमात्य सागल रत्नायक महतात एक्व सितिया कुरुंद कर्मांते उन्नते संधा प्राथमिक कर्मांत अमात्याशय मंगिन संविधान कल जातिक कुरुंद सतियत समकामीव मेम प्रदर्शने पवत्तुने मातर नूपे प्रदेशे दी दिन දෙකක් පැවති මෙම ප්‍රදර්ශනයේට කුරුඳු කර්මාන්තයට අදාළ විවිධ අංගයන් ඇතුළත් කර තිබුණා. ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා පැමිණි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කුරුඳු කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ලබා දිය හැකි සහයෝගය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළා. මේ අතරේම අවස්ථාවට එක් වෙමින් සාගල රත්නායක අමාත්‍යවරයා පැවසුවේ මෙවන් අදහසක්. කුරුඳු වගාවේ තිබ්බ ප්‍රධානම ප්‍රශ්නේ තමයි තාක්ෂණය පාවිච්චි කළා ඒ නිෂ්පාදන වලට एकतु किरीम इवगेम कुरुंदुवलिं गन्न पुलुवन् ए निष्पादन प्रमाणय वेडि करन विषयं मे कुडा व्यापारिक्यो मेहि करन्न ए अय विशाल व्यापारिक्यो करन्न करन वेड पिडिवल अपिट विशाल शक्तियक् वेनवा दक्वन बलादि तवत् पुवत् दकिन्नट कलिन् लबन्नट सूदानम् दवसे पलम विरामय मिरिस्स वेरलिन् इवत् कल इदि किरीमक गिन्नक् බන්ධනාගාරයේදී සිදු මරණයට සාධාරණ ඉල්ලයි. අනවසර ඉදිකිරීම් ඉවත් කරන අස්සේ මිරිස්සේ ගින්නක් හටගත්තේ කොහමද? ඒ කවුරුන් විසින් හෝ හිතාමතා තැබූ ගින්නක්ද නැත්නම් හිතාගන්න බැරි විදියට නිකම්ම හටගත්ත ගින්නක්ද? मिरिस संचारक पुरुवरे विरल कलापे आश्रित इदिकर तिबू अनवसर इदिकिरीम इवात किरीमत इए विरल संरक्षण दिपारतु मेंतु पियवर गाता मेलिस इवात करने कुडा परिमाने अनवसर होटल सा एवाय कोटास की प्याक මේ චුට්ටය කඩන්න කියලා මේ පොල්ලතු වහල විතරයි කඩන්න කියලා වෙල්ල එකපාරටම බකෝ ගෙනල්ලා තියෙන ඔක්කොම විනාශ කරා. ඒ තියෙන ලක්ෂ 50කට වැඩි බඩෝ යට වුණා. මේ අතර රාත්‍රියේ 7 පමණ වෙන විට කඩා බිඳ දමා තිබූ අනවසර ඉදිකිරීම් ආශ්‍රිතව ගින්නක් දහටගෙන තිබුණා. ගින්න පැතිර යාමත් සමග මාතර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ඒ මැඩ පැවැත්වීමට කටයුතු කළා. නමුත් පැය දෙකකට අසන කාලයක් සුන්බුන් ආශ්‍රිතව ගින්න පැවති බවයි වාර්තා වුණේ. පොලිසිය පැවසුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම සුන්බුන් වලට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවට සැක කරන බවයි. පෞද්ගලික සංවර්ධන ඉලක්ක වෙනුවට වර්තමාන රජය ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්නේ ජාතික සංවර්ධන අවශ්‍යතාවන්ට බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට සූර්යවැව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. හම්බන්තොට සූර්යවැව ප්‍රාදේශීලිකම් කුට්ටාෂේ නුගකන්දහා දුඩම්පේ ආයේ ආකර්මින් ඉදිකරනු ග්‍රාමීය පාලම අද ජනතා අයිතියට පත් උනේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 239ක වේදමින් මෙම පාලම ඉදිකර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝකෙටම ප්‍රකාශ කරලා තිබෙනවා සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක. දුප්පත්කම තුරන් කිරීම ගෙවල් ඉදිකිරීම ඉඩම් බෙදා දීම අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම අපේ රට
සහස්‍ර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේ වැඩසටහනේ ඉහළම තැනකට අද ඇවිල්ලා තිබෙනවා කියන එක මම බොහොම ආඩම්බරෙන් තමයි උන්වහන්සේට මතක් කරන්නේ කොහොමද අපිට පුළුවන්කම ලැබුණේ මේ සහස්‍ර සංවර්ධන ඉලක්ක සපුරාලා අද රාජ්‍ය පාලනය තුල පුද්ගලික සංවර්ධන ඉලක්ක නැහැ පහුගිය කාලෙක ජාතික ඉලක්ක තිබුණේ නැහැ තිබුණේ පුද්ගලික ඉලක්ක වාලම්පූරියෙන් සිතූ පැතූ සැපත් ලබන්න පුළුවන් කියලා සමහරු කියනවා. හැබැයි සමහර වෙලාවට වාලම්පූරියක් හින්දා නොසිතූ නොපැතූ විපත් කරදරත් සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. අද අපට වාර්තා වුණු මේ තොරතුරු සඳහන් කරන්නෙත් අන්න එහෙම සිද්ධියක්. අධික වටිනාකමකින් යුත් වාලම්පූරියක් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම සඳහා රැගෙන එන බවට වවුනියා පොලිසියේ දූෂණ මර්ධන ඒකකයට තොරතුරක් ලැබී තිබුණා. අද අලියම වවුනියාව නොච්චිමොටේ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුනේ ඒ අනුවයි. ඔවුන් මෙම වාලම්පූරියේ මෝටර් රථයකින් දඹුල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිටියා. පොලිසිය පැවසුවේ මේ දඹුල්ලේ ව්‍යාපාරිකයෙකුට රුපියල් කෝටි 1000ක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුවට ගෙනුනේ කිල්නොච්චි පදිංචි 24 හා 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්. සැක්කරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්තරංගුවට ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය රජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයත් සමග සමාජයේ යලිත් ඒ පිළිබඳව කතාබහක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද අදහස් පළ කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කතාබහක් සමාජය තුල පසුගිය සතියේ ඇති වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය බ්‍රහස්පතින්දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සිදු කළ ප්‍රකාශයත් සමග ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බෑ ලංකාවේ. ඒක තමයි ලංකාවේ නීතිය. ඇයි අමතුම ගන්න බැරි? ඒක තමයි මමත් දන්නේ නැත්තේ. දැන් මේවා අහනකොට තමයි මට බනින්නේ. විල්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ රටේ කිසිම මිනිහෙක් නැහැ නීතියට වඩා උඩින් යන්න පුළුවන් මිනිහෙක්. ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි ජනාධිපති වර්තමාන ජනාධිපතිලා හරි අතීතේට ජනාධිපතිලාට වුණත් නීතියට වඩා උඩින් යන්න බෑ මොනම රටක වුණත් ලෝකේ ඕනම තැන. ඉතින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න බැර නම් එයා මේ ලෝක ජීවත් වෙන්නේ නැති මිනිහෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙකුට නම් නීතියට ඉස්සරහමඬ වෙනවා. නමුත් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද කිරීමට වැළැක්වීමට බලපෑම් තියෙනවා කියලා මමත් පුද්ගලික විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගොඩකවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. මේ අත්අඩංගුවට ගත්තා කියලා අපි යන ගමන අපි නවත්තන්නේ නැහැ. අත්අඩංගුවට අරගෙන රටක් යන ගමනක් නවත්තන්න බෑ. පුද්ගලෙක් යන ගමනක් නවත්තන්නට බෑ. අපේ රටේ මගී ජනතාවගේ ළඟම හිතවතා බවට දැන් පත් වෙලා තියෙන ත්‍රිරෝද රථය. ඒ නිසාම ත්‍රිරෝද රථ වෙනුවෙන් අලුත් නීති පනවන්නත් දැන් රජයේ දිගින් දිගටම කටයුතු කරමින් යනවා. පහුගිය දවසකත් රජයේ ත්‍රිරෝද රථ වෙනුවෙන් අලුත් නීතියක් පැන ඌවා. ඒ නීතිය ක්‍රියාත්මක කරනවාද සහ ක්‍රියාත්මක කළ හැකි නීතියක්ද යන්න අපි අද පාරට බැහැලම හොයලා බැලුවා. මෙරට බහුල වශයෙන් භාවිත කරන කුලී රථ සේවාව ත්‍රිරෝද රථ බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්. ත්‍රිරෝද රථ රියදුරන් සහ මගෙන් පිළිබඳවත් ඊට අදාළ වූ නීති රීති පිළිබඳවත් පසුගිය කාලයේ පුරා කතාබහට ලක්ුණේ මේ හේතුවෙන්. එහිදී ප්‍රමුඛතාව හිමි වූ කරුණු අතර පසුගිය අප්‍රේල් 20 වෙනිදා සිට ත්‍රිරෝද රථ සඳහා මීටර සවිකිරීම මෙන්ම ඊට අදාළ නිසි දත්ත ඇතුළත් බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය කිරීමටද රජය කටයුතු කළා. නෙවන් පසුබිමක ලංකා සංරක්ෂියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය පවසා සිටියේ මෙම නීති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රමිතියෙන් යුතු මීටර සවි කිරීමට පළමුව රජය මැදිහත් විය යුතු බවයි. කෙසේ වෙතත් එවන් තත්ත්වයක් හමුවේ ත්‍රිරෝද රථ මීටර සහ බිල්පත් නිකුත් කිරීම අද වන විට නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාද? මේ ඒ පිළිබඳව අප කළ සොයාබැලීමක්. කොමුණත් මම දැන් මේ පැමිණි ත්‍රිරෝද රථයේත් එම බිල්පත් නිකුත් කිරීම සිද්ධ වෙන ආකාරයක් අපි දැක්කේ නැහැ. මේ විදිහට නීතිය ක්‍රියාත්මක නොවන ආකාරයක් තමයි අපි තවදුරටත්
දකින්නේ රුපියල් 50,000ක් ගිලවල මේ මිනිස්සයාව ඉන්නේ මේ ටිකට් එක දෙනකල් 50ට 100 දීලා යන මිනිස්සු ඉන්නවා ඉතින් ආයි ටිකට් කේස් එකක් ආවොත් මේ මීටරේට මොකද කරන්නේ අපි දන්නේ නැහැ කොහෙන්ද කරන්න තියෙන්නේ එමවත් කිසිම දැනුවත් කිරීමක් නැහැ කාලයකට එකක් එනවා ටික දවසකින් එක නැතිලා යනවා සීර විසඳුමක් නැහැ අපිට ඉස්සරහට සමහරට මේ account කෙනෙක්වත් තියාගන්න කියයි ඉතින් 3wheel එක ඇතුලේ ගණන් බලාගන්න කියලා මේ අතර රජය පැනවූ නීතියට අනුව මීටර රහිත ත්‍රිරෝද රථ සහ බිල් පතක් නිකුත් නොකරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේදී අද පෙරවරුවේ රියානතුරක් සිදුව තිබෙනවා. අධික වේගය නිසා මෙම රියානතුර සිදුව ඇති බවයි අපායි කැෂ වාර්තාකරු සඳහන් කළේ. अधिक वेगेन धावने वु कुडा लोरिया कोलंब महानूर प्रधान मार्गे कैगल्ल रन्वल प्रदेश बस्रातेक गेटीमे नदपासारुए अनतुराक सिदूना अनतुरटलाकू लोरिये रियदुरु इन इवतत गैनीम संधा दैडी परिश्रम्या के दीमत सिदूना अनतुरेन लोरिरात रियदुर एतलु पुद्गलें तुंदेनकु बरपतल तुआर लेबु अतर ओन प्रतिकार संधा एतुलात केरुने कैगल्ल महरोहलताई पालने करगत हेकि वेगेकिन रियधावने करन्ने नम मेवेनि अनुतुरु वलक्वागत हेकि बवई अप रियदुरंत यलित सिहिपत करन्ने यलित केटि विरामयक् लबा गन्नई अपि दैन सूदानम वन्ने ලෝක වෙළඳ පොලේ මිල ගණන් අඩු වීමක් සිදු වුණොත් ඒ සහනය ජනතාවට ලබා දෙන්න කටයුතු කරා මොනවද සහන දැන් අසහනේ දෙන්නේ දැන් මේ ආණ්ඩුවට භූමි තෙල් වැදිලා තියෙන බන්ධනාගාරයේදී සිදු වූ මරණයට සාධාරණේ ඉල්ලයි This is live at 7 ඊයේ හවස් වෙද්දි ගෙවල් වල හිටපු 2051 දෙනෙක් අද පාන්දර වෙද්දි හිටියේ පොලිසිය මේ තරම් පිරිසක් එක රැයක් ඇතුළත පොලිසියට කොටු වුණේ කොහොමද කියන කතාවයි අපි දැන් ඔබට විස්තර කරන්නේ ඊයේ රාත්‍රී 11 සිට අදාළම 3 දක්වා දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් සිදු කළා ඒ සඳහා පොලිස් නිලධාරීන් 15844 දිනක සහ විශේෂ කාර්ය බලකා සිබලුන් 2500කට අසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. එෙහිදී හඳුනාගත් සාන නිවාසද දැඩි පරීක්ෂාවට ලක් කළා. මීට අමතරව මාර්ග බාධක යොදා රථ වාහන ලක්ෂයකට අසන්න සංඛ්‍යාවක්ද පරීක්ෂාවට ලක් කිරීමටයි කටයුතු කළේ. ඒ අනුව අධිකරණයේ මගහරමින් සිටි පුද්ගලයන් 1329 දිනක අපරාධ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයන් 151 දිනකු සහ සැකපිට පුද්ගලයන් 571 දිනකුද අතරංගුවටගෙන තිබෙනවා. ඒ අනුව අතරංගුවට ගෙනුණු සමස්ත පිරිස 2051ක්. අද පෙරවරුවේ බේරුවල පොල්කොටුව ප්‍රදේශයේදී රියානතුරක් සිදුව තිබෙනවා. ඒ කැබ් රථයක් ත්‍රිරෝද රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ බේරුවල පොල්කොටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණේ අද පෙරවරුවේ. ඒ කළුතර දෙස සිට පැමිණි කැබ් රථයක් ඊට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක සහ යතුරු පැදියක ගැටීමෙන්. යතුරු පැදිය පැදූ කාන්තාව සහ එම අවස්ථාවේදී යතුරු පැදියේ ගමන්ගත් හය හැවිරි දියණිය අනතුරින් බරපතල තුවාල ලබා නාගොඩ මහරෝහලට ඇතුළත් කෙරුණා. उन मुरगल्ल प्रदेशी पदिंची करवान रोहल बलधरीन पवसन्नी हय हेवरुद्दरिय रोहले दीमी गिय भवाई अनुतुरीन त्री रोद्रत रेदुरु सहाई गमन गत्तवत पुद्गलेकु तुआ लबा नागुड महारोहलट अतुलत कर दिबेनवा पुलिसे पवसन्नी कैब्रत रेदुरा तमंट निंदयाम हेतुवेन मेम अनुतुर सिदु एति बवट पैवसु भवाई पुलिसे कैब्रत रेदुरा अतरंगुट गत्त अतर ओहु कलुतर महेश्वरत अधिकरणेट इदिरिपत् किरीमट नियमितई රියදුරන්ට නිින්දයාම හේතුවෙන් දිනපතා අනතුරු කිහිපයක් අනාවරණය වන අතර ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස අප රියදුරන්ට පවසනවා. බණින කතා, දිනන කතා, දැනෙන කතා, අතුරු කතා සහිත තවත් කතා අහන කියන කතා මේ. කියන කතා
අවුරුදු 3ක් මේ ඉන්ධන සහනාධාරය ලබා දුන්න වැඩි නොකර ලෝක වෙළඳ පොලේ අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල වැඩි වුණත් රජය ජනතාවට බරක් කරන්නේ නැතුව මේ ඉන්ධන මිල පාලනයක් ඇතුව අරන් ආවා. ලෝක වෙළඳ පොලේ මිල ගණන් අඩු වීමක් සිදු වුණොත් ඒ සහනය ජනතාවට ලබා දෙන්න කටයුතු කරා. දැන් මේ ආණ්ඩුවට භූමි තෙල් වැඩිලා තියෙනවා. මොනවද සහන? දැන් අසහනේ දෙන්නේ. එහෙනම් දැන් සැබෑ වෙනසක අවශ්‍යතාවයක් රටේ තියෙනවා. 112යි. ඉතාමත් අධික ප්‍රමාණයක් තිබෑ. හැබැයි අද තෙල් මිල තාමත් තෙල් බැරල ඩොලර් 70යි. ඩොලර් 40ක සාල වෙනසක් තියෙනවා. දැන් 2014 ඉහළම අගයකට පෙට්‍රල් ගෙනාපු මේ නායකයෝ අද කරත්වල යනවා. ඒක තමයි හොඳම විහිළුව. ගෑස් 1000කින් අඩු කරලා රුපියල් 100කින් වැඩි කරපුවාම එළියට ඇවිල්ලා කෑ ගහනවා. හැබැයි මීට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා ගෑස් බිල කීයද කියලා කවුරුත් අහන්නේ නැහැ. ඉවෙනේ පෙනී හිටින්නේ මීට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා ඒ කරපු දේශපාලඥයෝමයි. ඉතින් මේක මායාවක් මන් නම් පේන්නේ. මීට දින කිහිපයකට ඉහතදී බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කරගනිමින් කෑගල්ල බන්ධනාගාරයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවති පුවත අපි ඔබට වාර්තා කළා. අද එම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කරන අතරතුර එම පුද්ගලයාගේ දේහය සමගින් එම පුද්ගලයාගේ ඥාතීන් අද බෝයවලාන නගර මැදේ විරෝධතාවක නිරත වුණා. අලව්ව කැප්පෙටි දෙනිය ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර නැමැති මෙම පුද්ගලයා පසුගිය 9 වෙනිදා මේ ගියේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේදී අධිකරණ නියෝගයේ මත ගෙවිය යුතු ණය වාරික දෙකක් නොගෙවීම හේතුවෙන් ඔහු එලිස බන්ධනාගාරගත කර තිබුණා. බන්ධනාගාරගත කර දින දෙකකින් ඥාතීන්ට දැනගත හැකි වුණේ ඔහු මිය ගිය බවටයි. එම මරණයේ සැකසහිත බව පවසමින් පිරිසක් එදින බන්ධනාගාරයේ ඉදිරිපිටදී විරෝධතාවක දෙනිරතු අතර මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවට පොලිසිය එහිදී පොරොන්දු වුණා. මියගිය ලලිත් කුමාරගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ආගමික වතාවත් වලින් පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මියගිය පුද්ගලයාගේ සිරුර දරගෙන බෝයවලාන නගරයට පැමිණ විරෝධතාවක නිරතු වුණා. ඒ බන්ධනාගාරයේ තුලදී සිදු වූ මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට බල කරමින් මේ විරෝධතාව හේතුවෙන් අලව්ව ගිරිඋල්ල මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වුණා. අප කළ විමසීමකදී පොලිසිය පැවසුවේ මෙම මරණය සම්බන්ධයෙන් කෑගල් අපරාධංශයේ සානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි. මේ වන විටත් බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළා. රට වටින් ඇසු දුටු තවත් පුවත් පෙළක් එක පෙළට අසමු දකිමු දැන්. රටබ කෙටියෙන් ප්‍රඥා ප්‍රදීප සංකල්පේ 31 වෙනි සංවත්සරය වෙනුවෙන් සෙල්ල කතරගම දීවර ළමා නිවාසයේ දරුදරියන් උදෙසා පාසල් උපකරණ ප්‍රදානය කිරීම අද සිදු වුණා. ඒ ප්‍රඥා ප්‍රදීප සංකල්පේ නිර්මාතෘ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්තද සිල්වා මහතා විසින්. මේක රට සේවයක් කරන දවසේ අපි පොත්පත් ලබා දෙන්නේ. පොත්පත් විතරක් නෙවෙයි අපි මේ ප්‍රඥා ප්‍රතිවිං ශික්ෂා ආධාර, නිවාස ආධාර, ගැල් සරණ වගේ දේවල් ඇති කළ මේ රට ලොකු සේවයක්. අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ ධාවනය වෙමින් තිබූ සුකොබ්බෝගී මෝටර් රථයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා. ගින්න ඇතිවන අවස්ථාවේදී රියදුරු මෝටර් රථයේ මාර්ගය අසල නවතා ඉන් පිටතට පැමිණ තිබෙනවා. පසු අනුරාධපුර මහනගර සභාවේ ගින්න නිවීමේ ඒකකයේ පැමිණ ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිරත වුණා. ඒත් ගින්නෙන් මෝටර් රථය මුළුමනින්ම විනාශයට පත් වුණා. පුත්තලමේ සිට කොළඹ ගාල්ලහරා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් දක්වා ඉහළ යා හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය ලබන 15 වෙනිදා දක්වා පැවතිය හැකි බැවින් ධීවර ප්‍රජාවට ඒ ගැන සැලකිලිමත් වන ලෙස අනතුරු අඟවා තිබෙනවා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා. නමුත් තවත් පුවත් රැගෙන යලිත් අප එනවා ඔබ මුණ ගැහෙන්න රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.